ආයුබෝවන් පින්වර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම. අද ඔබ මේ සූදානම් වන්නේ සිරසෙෆම් කවිබණ මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි. අද දවසේ කාව්‍යමය ධර්මදේශනයට මාතෘකා වෙන්නේ අනිත්‍ය මෙනෙහි කොට රහත් ඵලය ලබාගත් භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. සාමාන්‍යයෙන් අපි මේ ගත කරන ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය උතුම් ජීවිතයක් වෙනවා. පැවිදි ජීවිතයට බැඳීම් නැහැ. එනිසාම පැවිදි ජීවිතය ගත කරන කෙනෙකුට ඉතාමත්ම ඉක්මනින් මේ සසර ගමන නිමා කරලා නිවන් මාර්ගය අවබෝධ කරගැනීමේ පහසුව සැරසෙනවා. ඒ නිසා ඒ පිළිබඳවයි අද කවිබණ මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනෙන් අපි දැනගන්න සූදානම් වෙන්නේ. ඒ වගේම ඔබට මතක් කිරීමක් කරන්න අවශ්‍යයි, අද දවසේදීත් කවිබණ මණ්ඩපේ වගේම විරිඳු සිරිත හගෙන ඉන්න ඔබට සිරස් FM වෙතින් පිරිනැමෙන බුදු පිළිම වහන්සේ නමක් ලබා ගන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙනුවෙන් විරිඳු සිරිත ඇසුරින් අපි අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ලබා දෙන්න සූදානමින් ඉන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. එහෙමනම් අපි මෙතෙන් සිට අනිත්‍ය මෙනෙහි කොට රහත් ඵලය ලබාගත් භික්ෂූන් වහන්සේ පිළිබඳ කතාව කාව්‍යමය ධර්මදේශනයක් ලෙස ශ්‍රවණය කරමු. අද සිරස් FM කවිබණ මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍ය විශාරද පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංසාර දුක දැනෙන පිංසාර හිත්වලට දේසන්නේමි අද දිනේ කවිබණක් ලැබුවාද සැම දෙනම දහම් මැසුමට මෙලෙස කෙදින හෝ පෙර භවේ මහා පිනක් සත්තමයි මේ සසරේ
ගමන් මාවත අපට කියන්නට බැරි තරම් මහා දුකක් දහම් මැසුමින් පමණි ලද හැක්කේ ඔබට මට කෙදින හෝ ජීවිතයේ ඇති සැපක් දහම් මැසුමට පළමු කරගෙනම සිත සතුටු දහම් මොව දන්ද ලැබ ගනුමැනි තිබෙනවා මිහිරි බව හැමදාම එක විලස සුපින්වත අපේ කනට මුනිබනේ අපේ ලෝකෙට කිමද අද දිනේ මේ විලස මහා දුක් වේදනා බිහි වුනේ දහම් අසනා ලොවක යුද්ධ ගින්න ඇවිලිලා මිනිසාම අමු අමුවේ පිලිසුනේ එවන් ලෝකෙක ඉපිද පව්කාර කම්බලා අනියත ලෝකයට දෙසනෙමි පින්දහම් කොට නිවන ලැබ ගැනීමේ සතුට අද දිනේ ඔබ සැමට පහදමි කවියේ රස මිහිරි බව රැගෙනමින් පසු ඔබට අතීතයේ පුවතක්ම දෙසනෙමි සාධු මම පළමුවෙන් බැති සිතම උපදවා තෙරුවනට මේ විලස නම දිමි දතයුතු සියලු දේ මැනවින් දැනගන්නේ කරුණාදායා ගුණයෙන් ලොව සනසන්නේ මිහිරති දහම් නාදය නිති පාතුරන්නේ පළමුව මාගේ සම්බුදු හිමි නාම දින්නේ දුක් විඳි සතුන් නිර්වාණයට ගෙන යන්නේ අමරස දෙමින් යහපත පෙන්වාදෙන්නේ ලෝකයේ නියම තතු නිබඳව පහදන්නේ දෙවනුව දහම් ගංගුලයි මම නම දින්නේ පොරවාකාසාාවත සදහම් දේසමින්නේ සංවරවේමින් විනයනි හික්මි ඉන්නේ
මරුවානාසන බාලවේගය හඳුනන්නේ තෙවනුව මහා සංගරුවනට නම දින්නේ. නත්ථි රාග සමෝග්ගේ නත්ථි දෝස සමෝතලේ නත්ථි කන්ද සමාදුක්ඛා නත්ති සම්ති පරං සුඛං. රාගය දරුණු ගින්නකි, කෝපය මහා අපරාධයකි, පස්කම් මහා දුකකි, නිවන ඉතා උතුම් සැපතකි, සුඛවග්ගය ධම්මපදය. සැදැහැති කාරුණික පින්වතුනි, සිරස FM කවිබණ මණ්ඩපය ඔස්සේ අද ඔබට ජීවිතයට වටින කවි දේශනාවක් එකතු කරන්නටයි මගේ සූදානම. අනිත්‍ය වඩා රහත් වූ තෙරණුව යනුවෙන් මා මෙය නම් කළා. පින්වතුනි, අහන්න දෙසවන් යොමාගෙන ජීවිතේ අනිත්‍ය බව මෙනෙහි කොට නිවන් පසක් කරගන්නට මේ කවිබණ දේශනාව ඔබට හොඳ ආදර්ශයක් සපයාවි. රාගෙන් දැවි හදවත පිච්චි යනවා, ද්වේෂය නිබඳවම වෛරය අවුලනවා, පස්කම් නිබඳවම දුක්ගිනි ගෙන දෙනවා, මින් මිදුනොතින් නිවනේ ඔබ සැනසෙනවා. ඒ ගැන පහදවන්නට ඔබ හට නැවත සොයනෙමි කතාවක් මින් පසුවට දියත. ලැබුමට මාතුව සැමටම නිවනේ සැපත, සීහලවත් තුවෙනි අද දින කවි පුවත. සුරට නම් ජාන පදය කිවන්නේ, දහමේ අසිරිය පැතිරි යන්නේ, සසරේ මාවත කෙටි කරගන්නේ, අවසානේ නිවනින් සැනසෙන්නේ. අසිරිමත් තෙරුවනේ ගුණස්කන්ධය නමදිමින් අද දින ඔබට කාව්‍යමය ධර්ම දේශනාවෙන් දේශනා කිරීමට සූදානම් වන්නේ සීහල දීපෙහි ඈත අතීතයේ සිදු කතා පුවතකි. සීහල දීපෙහි සුරට්ඨ නම් ජනපදයක දැහැමින් සෙමින් ජීවිතය ගත කරපු ලබන මිනිසුන්ට දහමේ ආස්වාදය ලැබී මෙවැනි දෙයක් සිදු කිරීමට තීරණය කරනු ලබනවා. බනසුමට යන මිනිසුන් අතරේ තරුණයෙකුට දැනීලා දුක සසරේ, පැවිදිවන්න හිතුවා මේ අතරේ
ඒගැන නිබාදව මුවාගින් මැතිරේ වෙහෙරක වන්නට යනවා පැවිදි ඇත භක්තිය හදවත යට විහිදී ශ්‍රද්ධාවට නිබාදව මුල් තැනදී තෙරුවන් ගුණයට නිබාදව නමදී මේ ලෙස කාලක් පැවිදිව දිවි ගෙන යන්නේ කෙලෙසුන් ටිකෙන් ටික ඉස්මතු වී එන්නේ කෙලෙසුන් මාඩින්නට හිත නැහැ ඉඩ දෙන්නේ ආවසන රාගයෙන් කඳුලක පැටලෙන්නේ එදා පැවිදි මිමිට පත්වීමට කල්පනා කළ මේ තරුණයා වෙහෙරක පැවිදි බව ලබා කාලයක් ගත වී යන විට සිතේ රාගය ද්වේෂය මෝහය යන අකුසල සිතුවිලි බලවත් වෙමින් පාපයකට අතපොවනවා තමාගේ ගී කාලයේ හිතවත්ව උන් ස්ත්‍රියක් සමග රාගයෙන් වෙලී පින්වතුනි සිවුර හැර දමා යන්නට තීරණය කරනු ලබනවා රාගෙන් දෑවේන වීට නොපේනේ පැවිදි සුවේ මිය පොදු දෙයකි පින්වතුනි නිබඳලොවේ රාගෙන් පෙළුණු ජීවිත සැම විටම දැවේ ඇයි අත පෙව්වේ මෙහිමියෝ මෙලෙස පාවේ සසුනට සේනේහෙ වඩමින් ගිහි ගෙදර හැර ඇවිදින් පැවිදිවි විලසින් පිනකි පෙර හැඟුමන් සමග සුළු මොහොතක් සටන් කර ගිහි දිවි මගට යනවායාලි සිවුරු හැර ගිහි කල තමාගේම මිතුරිය වී සිටියා මේ කල සතුරියක් විලසට ළඟ සිටියා රාගය වැඩෙන සේවාදනින් මග හැරියා ගැහැණිය නිසා හිමි නම සිවුරත් හැරියා පින්වතුනි එදා මේ හිමි නම සිවුර හැර දමා ගොස් විවාහ ජීවිතයක් ගත කරමින් මහා දුකක පැටලී සිටින විට මෙවැනි සිදුවීමක් අත් විඳීමට සිදු වෙනවා අපරිමාණ දුක් දොම්නස්පිරි ගිහි ජීවිතය තුළදී මෙම තරුණයාට විඳීමට සිදුවන දුක් වේදනාවෝ මොනවාදැයි කියා සොයා බලමු අපි මින් ඉදිරියට
හාලය මීලෙස ගතවී යනවා යුගදිවියේ කම් සැපවාලදනවා බිරිඳ ගැබිනියක් වීලායනවා දරුවා ලබන්නට කාලය එනවා දරුවා ලබනට මගතොට ගෙවලා මාපිය වෙතටම යායුතුය ඌවටැන් ලබමින් සුවසේහිඳමින් ඒකටයුතු සිදු කළයුතුය මායෙහි කැඳවා ගෙන යෑමත් දැන් සත්තකින්ම නිති ඔබ සතුය දරුවා ලැබෙන්නට කාලය ආවා මා කියනාදේ බලගතුය බිරිඳගේ ඉල්ලීම නොහැක ඉවත දමන්න මහට දැන් වෙනවා ඇය සමගින් යන්න බෑමි මොහොතේ නම් මට ගැලවී ඉන්න සිදු වෙනවා බිරිඳ සමග දුරු රට යන්න එදා පින්වතුනි මේ රාගයෙන් බැඳුණු ස්ත්‍රියට දරුවා ලැබීමට උපැවිදි වූ මේ තරුණයාත් බිරිඳත් මහාමග ගමන් කරන්නේ දෙමව්පියෝ දකින්නට යෑමටයි මහාමග බිරිඳත් සමග ඉතා අපහසුවෙන් ගමන් ගන්නා අතරතුරේ බිරිඳට විලිරුදා වැතිවේ මහා වේදනාවෙන් කෑමුර දෙනවා මෙවැනි මොහොතක පූර්ව අත්දැකීමක් නොමැති මේ තරුණයා ඉතාමත් බියට පත්වෙනවා ගැසී මැසී මහා වේගින් ඇය කඳුලැලි හෙලනවාලු බිම වැතිරි අනේ අම්මේ කියමින් දැන් කියනවාලු මහා පොළොවේ පස් කනසේ මහා පොළොවේ නිදනවාලු මේ තරුණයා මේ දේවල් බලාන දුක් විඳිනවාලු ලේ ගුලි කැට ගැසී දෙපස සසරෙක දුක පෙනෙනවාලු අහෝ මහා දුක විඳගෙන ඇය දරුවා වදනවාලු ගැබ් මල දුටු විට තරුණයා සැබවින් කල කිරෙනවාලු පැවිදි දිවියේ වටිනාකම දැන් හොඳටම දැනෙනවාලු වැදූ දරුවගේ සිරුරේ තිබෙනා දෑ දකිනවාලු ඒ කුණු පය දුටු මොහොතෙම කඳුලක් නෙත නැගෙනවාලු යලිත් මහන වෙන්න කියා ඔවුහට දැන් කියනවාලු ඉන් පස්සේ මේ තරුණයා මේ අයුරින් කරනවාලු දෙමව්පියෝ ළඟට දරුවා වැඳීමට ගිය තරුණියට මහ මගදී දරුවාව ලැබෙනවා
මේ සියල්ලම බලා සිටින තරුණයාට එම කුණුපය දැක සිතේ ජුගුත්සාව ඇති වී කලකිරීමක් ඇති වෙනවා. තමාගත දරා සිටි සිවුර ගලවා තමා කරගත් අමනෝඥ ක්‍රියාවේ ප්‍රතිඵලය මේදැයි ඔහු තමන්ගෙන්ම විමසා සිටිනවා. ජීවිත ගමන ගැන හොඳටම කලකිරිලා දරුවා සමග බිරිඳත් මාව ළඟ තියලා අනියත දහම ගැන නැවතත් සිත බැඳීලා යනවා පැවිදි වන්නට සැම අතහැරලා මිතුවක් කාලක් මාලාද සැපතක් නොමැත රාගෙන් ගෙනෙන්නේ නිබාඳව මට විපත නොම යමි ගිහි ගේට කිසි දින එක නැවත ලබනෙමි පැවිදි දිවියෙන් ජීවිත සැපත සිංගව නැමැති හිමි ළඟ ගොස් පැවිදි උනේ ලබමින් කමටහන් වනයට ඇතුළු උනේ වඩමින් බාවුන් නිබාඳව රැඳෙමින්ම වනේ මේ හිමි නාමට අවසානේ මොකද වුනේ සංසාරය නැමැති මහා සාගරයෙන් එතෙර වෙමි කියා නැවත පැවිදි වී බවුන් වඩන්නට කමටහන්ගෙන වනයට යනවා. වනගත වූ මේ හිමියන් දිවා රාත්‍රී නොබලා අතිසයෙන් වෙහෙස වී බවුන් වඩන අතර මෙවැනි සිදුවීමක් සිදු වෙනවා. බවුන් වඩන මුත් වනයේම කල් ගෙවලා සිත නැත එකඟ වී තව මත් දුක දැනිලා කාලය මිලෙස ගත වෙයි දින සති ගෙවිලා දැන්නම් ගතම හොඳ හැටියට වැහැරිලා ඒ වනයෙම ජීවිතයෙම ගත වෙනවා ලබන පරාජය ගැන නිති දුක් වෙනවා මරණය කරා ටික ටික දැන් ලං වෙනවා ටික දිනකින්ම මේ හිමි අපවත් වෙනවා අපවත් වේලා මේ වනයෙම උපදින්නේ ඕපපාතිකව සිරුරක් ලැබගන්නේ
පොඩිලදරුවෙක් වීලසට දැන් දීස්වන්නේ සිංගව හිමිට නැවතත් ඔහු හමුවන්නේ. අපවත් වී වදාළ මේ හිමියන් මරණින් පසු එම වනෙහිම ඕපපාතිකව දරුවෙක් වී උපත ලබනවා. මෙසේ දරුවෙක් වී උපත ලබා සිටින මේ වනයට බවුන් වැඩීමට පැමිණි සිග්ගව හිමිට මේ දරුවා හමු වෙනවා. අතීත ස්මරණ ඥානය ඇති උන්වහන්සේ මේ දරුවාගේ අතීත භවය ගැන දැන විහෙරට රැගෙන යනවා. ලදරුවා රැගෙන ගොස් ආහාර පානදී හොඳින් රැක බලාගෙන හිඳින්නේ පුංචි දවසේ පටන් බණ දහම් දැන හැඳින බවුන් වඩමින් දවස ගෙවෙන්නේ පෙර සසර කළ පුරුදු මේ බවයේ පෙන්වායලු ඒ ගැනත් මම මෙහිදී කියන්නේ ඕපපාතික දරුවා පන්සලේ නතරවී සැමදිනගේ හදවතම දිනන්නේ පෙර සසරේ පුරුදු අරන් මේ බවයේ ඉපදුනා දිවි මාවත ගෙවන තරම් පිනක් පෙර දී නැති වුණා නැවතත් මේ සංසාරේ මේ විලසින් ඉපදුනා නිවන් දකින පින ආයෙත් පුරුදු ලෙසින් මතුනා සිංගව හිමියනි මේ අහගන්න ගිහි දිවියේ මට නොහැකිය ඉන්න සත් හැවිරි දිවිය එළඹුනි ඔන්න හැකිනම් දැන්මා පැවිදි කරන්න හැකිනම් දැන්මා පැවිදි කරන්න එදා සත් හැවිරි දිවියට පා තබමින් සිදු කළ ඉල්ලීම සලකා බලා අනාගතේ මහරහත් භාවයට පත්වීමට පින් ඇති බව පෙනී ඕපපාතිකව උපන් මේ පුංචි දරුවා පැවිදිමිමට පත්කිරීමටයි සූදානම් වන්නේ. පෙර භවයේදී පැවිදි වී සිට ඇති කරගත් සංසාර පුරුද්ද මෙහිදී අතිශයින්ම මේ දරුවාට බලපා ඇති බව මැනවින් පෙනී යන කරුණක්. සම්බ දුක්ක නිත් සාරණිට පත් කරලන්න හිස බූගා හිමියනිමා පැවිදි කරන්න මේල්ලීමට පුළුවනි සැනසුම දෙන්න එහෙනම් දැන් පැවිදි වෙන්න ඔබ සැරසෙන්න සත්වෙනි වීයේ උන්න
නාමි කුල කුමරු එනමුත් තිබෙනවාපින් සාසරේ සාපිරු යහමග ගාමන් කරමින් ගුණ දම් ඇතිරු වෙනවා පැවිදි මේ සාසුනේ දැන් මියුරු ටික දිනකින්ම දාහාමින් ලාදි අවබෝධ බලයක් තිබෙනවාසිත තුල නීතියෝද ලැබගෙන නිබන්ධවම ගුරුවර ආවවාද මතනය කරනවා සැමවිට පාරවාද පුදුමෙකි මේවැනි දෑ පෙරනම් දැක නෑනි සත්විය එළඹි හිමිගෙන් බනදම් එයිනි මේලෙස කියා මිනිසුන්ලං වෙනවානි පොඩිහාමුදුරුවෝ සාද හම් දෙසුවානි සැමටම පහදා මුනිබානකිවා සසරේ අනියත බව දැන් දුටුවා නිවන් දකින්නට යැයි එහි සිතුවා රහත් බවට මෙහිමි පත් වූවා රහත් බවට මෙහිමි පත් වූවා එදා මේ සත්හැවිරිදි පුංචි හාමුදුරු බවුන් වඩා රහත්භාවය ලබා ගනු ලබනවා රහත් බවට පත්වීමට වයස කාලය ස්ත්‍රී භාවය පුරුෂ භාවය බල නොපාන බව අපට බොහෝ ඓතිහාසික තොරතුරු මගින් ප්‍රකට වී තිබෙනවා අද දින ඔබ ශ්‍රවණය කරන ලැබුවෙත් එවැනි බණ කතාවක් රහත් භාවයට පාත්වන්නට විදර්ශනාවඩන්නේ එවිට කිසි වෙක් නොමැතිය ආපස්සට ඇදෙන්නේ බොරු රහතුන් කොයි කාලෙත් පහල වෙලා හිඳින්නේ මිනිසුනි මොහොතක් හිතලා ඒවට ආසුනොවන්නේ කල්ප ගණන් සංසාරේ කුමටද දුක් විඳින්නේ දහම් මාසා නිර්වාණය ලබනාපින් තිබෙන්නේ ජීවිතයේ නිරස ගැන කුමටද පාසු තැවෙන්නේ නිවන් ගමන
අපලංගමය නිරන්තරේ තිබෙන්නේ දුලබය මිනිස් භාවයක් ලැබ ඉපදීම දුලබය දහම් ආසනාපින ඇතිවීම දුලබය සසර කලපින් පාල මාතුවීම දුලබය නිවන දක්වන අය හමුවීම ඒ නිසාවෙන්ම පින්වත් ඔබ සැම සියලු දෙනාම මේ දුර්ලභ වූ වස්තු සම්පත් ලබමින් පංචකාමයට ගිජුවේ ජීවිතය ගෙවා දමනු වෙනුවට දැහැමි සිතුවිලි ගොඩනංවා වැදගත්කම පෙන්වා දීමේ අද කාව්‍යමය ධර්ම දේශනාව ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගෙන අද දින කාව්‍ය ධර්ම දේශනාව රචනය කළ සගමනෝමදස් හිමියන්ටත් දේශනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් සිරසෙෆ්ම් කාර්ය මණ්ඩලයටත් මෙසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සංසාරේ සරණ සදුක නිවාදමමු අපේ බවුන් වඩා නිර්වාණය දිනෙක ලබමු අපි දැහැමි දිවිය වෙත පායුග ඔසවමු මේ අපි සාදු සිතින් හැමදාමත් දිවිගෙන යමු අපි රෝග ග්‍රහ දෝස් මැකී ගොස් ඔබේ ජීවිතය නිති පුබුදු වේවා සතුට සම්පත රැඳී දිවි මග යහපතේ නිබඳව යෙදේවා පැමිණෙනා විපතින් මිදෙන්නට බණ ඇසූ පින ළඟ රැඳේවා යලිත් දිනයක බණ අසන්නට සැම දෙනාමත් මුණ ගැසේවා සැම ඉරිදාකම සිරසේගෙන එන බනහෙල දීපෙන් ලෝකේම විසිරෙන සිරසට පතමුව දියුණුව දින දින සැමට ලැබේවා පිහිටම තෙරුවන සැමට ලැබේවා පිහිටම තෙරුවන සැමට ලැබේවා පිහිටම තෙරුවන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු සාසනං හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයක තිබෙන වටිනාකම පිළිබඳවත්
අනිත්‍ය මෙනෙහිකොට රහත් ඵලය ලබාගත හැකි බවත් කියවෙන මේ කතා පුවත අද දවසේදී සිරස FM කවිබණ මණ්ඩපයේ කාව්‍යමය ධර්මදේශනයේ ලෙසින් පැවැත්වූ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍ය විශාරද පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. මෙලඟට සිරස FM විරිඳු සිරිතෙන් කච්චප ජාතකයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ.